වැඩගත් වේ කියලා හිතෙන වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මම මේ වෙනකොට දන්නවනේ මම මොනවද කියන්න යන්නේ කියලා. ඉතින් ඇත්තටම ගෙදරක කලමනාකරණය කරන එක ඉතින් වයිෆ් කෙනෙක් විදිහට ඒක ලොකු අගකීමක්. හස්බන්ඩ් හොයලා දෙන දේවල්, උපයලා දෙන මුදල්, ඒ වගේ මොනවාට කියාවක් කරනවා නම් මොනවා උපයන මුදල්, ඉතින් කොච්චර අමාරුද ඒක උපයා ගන්න කියලා අපි හැමෝම දන්නවා. ඉතින් ඒ විදිහට දුක් මහන්සියෙන් උපයා ගන්න මුදල හර පරිස්සමින් හරි විදිහට පාවිච්චි කරන්න කොහොමද කියන එක ගැන ගෙදර ගෘහණිය විදිහට අපි හුඟක් දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒකට සහයෝගයක් වෙන්න ඔන්න මම හිතුවා මගේ ගෙදර විදුලි බිල කොහොමද මම පාලනය කරන්නේ, එතකොට මම මොනවද ඒ වෙනුවෙන් කරන්නේ, ඒ වගේම ඊට අමතරව මේ වෙනුවෙන් මම හොයාගත්ත දැනුම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඇත්තටම මේ වගේ වීඩියෝ එකක් කරන්න ලොකු කාලයක් යනවා. මොකද ඩේ බ්ලොග් එකක් කරනවා වගේ නෙවෙයි, විස්තර හොයන්න ඕනේ, ඒවා හරියට පෙළගස්ස ගන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මට ටිකක් කාලය යන්නේ මේ වගේ දේවල් කරන්න. ඉතින් මේක ගොඩක් කලින් කරන්න හිතන් හිටපු බ්ලොග් එකක්, හැබැයි කරගන්න බැරි වුණා. ඉතින් අදත් මේ විදිහට ඔයාලත් එක්ක කතා කරන්න හරි පුළුවන් වුණේ. ඉතින් මමලා තුන් දෙනාම ගෙදර නැහැ, යාලා තුන් දෙනා හස්බන්ඩ් එක ගියා සැලොන් එකට, යාලගේ කොන් එක පන්නේ. එහෙම තමයි පුංචි ටයිම් එකක් හම්බුනේ. මොකද යාලා හිටියහම ඔයාලත් එක්ක මේ විදිහට සජීවව කතා කරන්න අමාරුයි. යාලා දන්නවනේ ඉතින් දඟලනවා, හිතෙන හිතුම තමයි පයින්නවා, කැක්කෝ ගහනවා. ඉතින් හරි අමාරුයි. ඉතින් ඔන්න මේ විදිහට ඉතින් කතා කරන්න ලැබුණ එකත් ලොකු දෙයක්. ඒ වගේම ඉතින් මේ බ්ලොග් එක සමහර විට ටිකක් දිග වෙන්න පුළුවන්, පුළුවන් තරම් ඉක්මනින් දේවල් කියන්න උත්සාහ කරන්නම්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු බ්ලොග් එකට. මේ තියෙන්නේ මම ඉන්ටර්නෙට් එකෙන් හොයාගත්තු අපේ ගෙදර විදුලි පරිභෝජනය ගැන පුංචි විස්තරයක්. ඉතින් මේක කියන විදිහට 51%ක් වැය වෙනවා ෆ්‍රිජ් එකට, ඊළඟට 8%ක් ලයිට්නින්, 13%ක් ටීවී එකට, 12%ක් රයිස් කුකරකට, ඒ වගේම වෝටර් මෝටරයක් වගේ තියෙනවා නම් ඒකට 4%, බ්ලෙන්ඩර් එකට 1%, අයන් එකට 4%, අදර්ස් කියලා දාලා තිනවා එක 7%. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගෙදර තියෙන උපකරණ විදුලි පරිභෝජනය කරන්නේ. ඉතින් ඒ ගැන පුංචි අදහසක් වාට ලැබෙන්නේ ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් අපි ඕනම කෙනෙක් දන්නවනේ විදුලි බිලක අපි ඒකකයකට මුදලක් තමයි ගෙවන්නේ. ඉතින් සාමාන්‍ය ගෙදරක ඒකක 60%කට අඩු වෙනොත්, එහෙමත් නැත්නම් ඒකක 90%කට අඩු වෙනොත් විදුලි බිල පවත්වාගෙන යන එක තමයි සුදුසුම. ඉතින් මධ්‍යම පාන්තික නිවසක ඒකක 90%ට අඩුවෙන් පවත්වාගෙන යන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. මොකද ඊට වඩා ඒකක ගානකට ගියොත් අපිට ලොකු විදුලි බිලක් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටිකත් මතක තියාගෙන එහෙනම් අපි යමු අපේ විදුලි බිල අඩු කරගන්නේ කොහොමද කියලා බලන්න. ඔන්න ඉතින් විදුලි බිල අඩු කරන වග කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන එකනේ. ඉතින් මමත් එතනින්ම පටන් ගන්න හිතුවා. ඉතින් මේ රූප සටහනට අනුව අපි පාවිච්චි කරන බල්බ් වර්ග කීපයක් තමයි තියෙන්නේ. ඉතින් මේ පළවෙනිම රූපේ තියෙන්නේ පිලමන්ට් එකක් සහිත, එහෙම නැත්නම් සූත්‍රිකාවක් සහිත බල්බයක්. මේ මැදින් තියෙන්නේ CFL බල්බ්, ඊළඟට මේ දකුණු පැත්තේ කෙළවරේ තියෙන්නේ LED බල්බ්. ඉතින් මේ බල්බ අතුරින් LED බල්බ් පාවිච්චි කරනවා නම් අපිට යන විදුලිය හරිම අඩුයි. ඉතින් සාමාන්‍යයෙන් කාමරයකට පිලමන්ට් එකක් සහිත වොට් 60 බල්බ් එකක් ගත්තොත් LED බල්බ් නම් වොට් 9ක් 10ක් අතර වගේ බල්බ් එකක් ප්‍රමාණවත්. ඉතින් මේ වොට් 60 බල්බ් එකක් සාමාන්‍යයෙන් පැය 1000ක් තමයි අපිට භාවිතා කරන්න පුළුවන්. නමුත් LED වොට් 9 බල්බ් එක අපිට පැය 30,000ක් භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේ
LED බල්බ් ටිකක් මිලෙන් වැඩි වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන් කාලය වැඩි. ඒ වගේම විදුලියට වැය වෙන විදුලි ඒකක ප්‍රමාණය අඩු නිසා ඒකෙන් අපිට වාසිදායක තත්ත්වයක් තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදරත් ඔයා මේ විදිහේ CFL බල්බ් හෝ ෆිලමන්ට් එකක් සහිත බල්බ් පාවිච්චි කරනවා නම් ඒවා වෙනස් කරලා ඔයාට LED බල්බ් පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාගේ විදුලි බිල අඩු කරගන්න පුළුවන්. ඉතින් එකපාරට මේක කරන්න බැරි වෙයි, මොකද LED බල්බ් ටිකක් මිලෙන් වැඩිනේ. ඉතින් මාසෙකට එකක් හෝ ඔයාට ගෙනල්ලා දාලා තියෙන බල්බ් මාරු කරගන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩාක් වාසිදායක තත්ත්වයක් වෙයි කියලා මං හිතනවා. ඊළඟට අපි බලමු වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් පරිභෝජනය කරන ෆ්‍රිජ් එකෙන් විදුලි බිල අඩු කරගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මම මෙතන ෆ්‍රිජ් වර්ග දෙකක් පෙන්වලා තියෙනවා. ඉතින් මේ පළවෙනි රූප සටහනේ තියෙන්නේ සාමාන්‍ය ෆ්‍රිජ් එකක්. ඊළඟට දෙවෙනි රූප සටහනෙන් පෙන්වලා තියෙන්නේ ඉන්වර්ටර් ටයිප් එකේ ශීතකරණයක්. ඉතින් ඇත්තටම ඉන්වර්ටර් ටයිප් ශීතකරණයකට යන විදුලි ප්‍රමාණය අඩුයි. සාමාන්‍යයෙන් ඉන්වර්ටර් ටයිප් ෆ්‍රිජ් එකක් ටිකක් මිලෙන් වැඩි. හැබැයි අවුරුදු දෙක තුනක් යද්දී ඒ මිල රිකවර් කරගන්න පුළුවන්ලු මේ විදුලි ඒකක ප්‍රමාණය වැය වෙන එක අඩු නිසා. ඉතින් ඔයා අලුතෙන් ෆ්‍රිජ් එකක් මිලදී ගන්න ඉන්නව නම් ඔන්න ඉතින් ඉන්වර්ටර් ටයිප් ශීතකරණයක් ඔයාට සුදුසු වෙයි. ඉතින් තියෙන අය නම් ඔන්න ඉතින් තියෙන ෆ්‍රිජ් එක මාරු කරන්න යන්න එපා. මොකද මේ වෙලාව ඉතින් ඒක ආර්ථිකයට පහසු නැහැනේ. ඒ නිසා අලුතෙන් ගන්න කෙනෙකුට තමයි ඒ අදහස කිව්වේ. මොකද සාමාන්‍ය ශීතකරණයක ක්‍රම් ප්‍රෙෂර් එක කියලා අපි හඳුන්වනවානේ. ඉතින් ඕක ඔන් ඕෆ් වෙනවා. ඉතින් ඒ නිසා තමයි කරන්ට් එක ටිකක් වැඩියෙන් වැය වෙන්නේ. නමුත් ඉන්වර්ටර් ටයිප් ශීතකරණයක සාමාන්‍යයෙන් එහෙම ඔන් ඕෆ් වීමක් නැතුව ගලාගෙන යනවා කියලා තමයි කියන්නේ. ඉතින් සමහර ෆ්‍රිජ් වල පුළුවන් අපිට මීටරේ අඩු කරන්න. මොකද ප්‍රීස කොටසට වෙනම මීටරයක් එනවා. ඉතින් ඕකේ මස් මාළු නැති වෙලාවට ඔන්න ඔය මීටරේ අපිට අඩු කරලා තියන්න පුළුවන්. ඒ වගේම යට කොටසටත් මීටරයක් එනවා. ඉතින් සාමාන්‍ය ශීතකරණවලත් යට කොටසේ නම් මීටරයක් තියෙනවා. ඉතින් මගේ ගෙදරත් ගොඩක් ශීත කාලෙදි මම මීටරේ අඩු කරලා තියෙනවා. ටිකක් උෂ්ණ කාලෙදි එක වැඩිපුර දාලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එක අපි ස්ථානගත කරන විදිහ අනුවත් වැය වෙන විදුලි ප්‍රමාණය තීරණය වෙනවා. සාමාන්‍යයෙන් බිත්තියකට දි එකක් එකහමාරක් දුරින් ශීතකරණය ස්ථානගත කරන්න ඕනේ. ඉතින් මම මේ රූප සටහන් වලනුත් දක්වලා තියෙනවා ඉතින් නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. ඒ වගේම ෆ්‍රිජ් එක ළඟ ලිපක් හෝ තාපය පිටවන උපකරණ වගේ දේවල් තියන්න එපා. එතකොට ෆ්‍රිජ් එකවට උෂ්ණත්වය වැඩි වුණාම ඒකට වැය වෙන විදුලි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඒ වගේම ෆ්‍රිජ් එකේ අර දොරේ තියෙනවනේ රබ බීඩින් දොර, අර ඔටෝම වැහෙන්නේ අපි චුට්ටක් තල්ලු කරාම ගිහින් ඒක දොර හරියට සෙට් වෙලා වැහෙනවනේ, මෙන්න මේ බීඩින් එහෙම හරිම පිරිසිදුව තියාගන්න ඕනේ. ඉතින් මේවා ඩැමේජ් වුණොත් ෆ්‍රිජ් එකෙන් විදුලිය එළියට කාන්දු වෙන්න පුළුවන්. එතකොට ඒකේ කූල් එක නැති වුණාම ඉතින් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් එයා වැය කරන්න බලනවා. ඉතින් ඒ ගැනත් දැනගෙන ඉන්න ඕනේ අපි. ඒ වගේම කම්ප්‍රෙසර් එක ඔන් වෙන වෙලාවට වඩා අනිවාර්යයෙන්ම ඕෆ් වෙලා තියෙන වෙලාව වැඩි විය යුතුයි. ඉතින් එහෙම නැත්නම් ඔයාගේ ෆ්‍රිජ් එකේ මොනවා හරි දෝෂයක් තියෙනවා. ඉතින් එතකොට විදුලිය වැය වෙනවා වැඩි. චුට්ටක් අවධානයෙන් ඉඳලා බලන්න. සාමාන්‍යයෙන් කම්ප්‍රෙසර් එක විනාඩි 5ක් ඔන් වෙලා තිබ්බනම් ඊට වඩා වැඩි කාලයක් අනිවාර්යයෙන්ම ඕෆ් වෙලා තිබිය යුතුයි. ඒ නිසා ඒ ගැන චුට්ටක් සැලකිල්ලෙන් ඉඳලා මොනවා හරි දෝෂ සහගත තැනක් තියෙනවා නම් ඉතින් පොඩ්ඩක් පෙන්වලා ඒ දේවල් නිවැරදි කරගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ෆ්‍රිජ් එක භාවිතා කරද්දී ඒ වගේමයි අපි දන්න හැමෝම දන්න කාරණයක් තමයි ඉතින් නිතර ෆ්‍රිජ් එක අරින්න වහන්න හොඳ නැහැ. ඔයා බඩු ටික එකපාරම එළියට ගන්න ඕනේ. ඉතින් දාන්න මොනවා හරි තියෙනවා නම් ඒක එකපාරම ඔයාට දාන්න පුළුවන්. ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් වලින් අපිට පුළුවන් විදුලිය වැය වෙන එක අඩු කරගන්න.
ඉතිං ඔයා කොයිම අවස්ථාවකවත් රෑට ශීතකරණය ඕෆ් කරලා තියන්න එපා. ඒකෙන් පැය ගානක් ශීතකරණය ඕෆ් වෙලා තිබ්බම උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් ආපහෝ ඒක ඔන් වෙලා ඒක කූල් වෙන්න ලොකු කාලයක් ලොකු විදුලි එකක ප්‍රමාණයක් වැය කරන්න වෙනවා. ඒ නිසා ශීතකරණය රෑට ඕෆ් කරලා තියෙන එකත් සුදුසු නැහැ. මේ රූපයේ මේ දක්වලා තියෙන්නේ හීටින් එලිමන්ට්ස්. ඉතින් හීටින් එලිමන්ට්ස් කියන්නේ උෂ්ණත්වය හා සම්බන්ධව ක්‍රියා කරන උපකරණ. ඉතින් විදුලිය අඩු කරනවා කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ බල්බ් නිවා දමනක උනාට අපි වැඩි අවධානයක් දෙන්න ඕනේ මෙන්න මේ වගේ උපකරණවලට. ඉතින් මේවා හරියට භාවිතා කරන්න දන්නේ නැති වුනහම විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. ඉතින් බලමු අපි මොනවද මේ හීටින් එලිමන්ට්ස් කියන්නේ කියලා. ඉතින් මේ අයත් වෙනවා රයිස් කුක්කර්, ටෝස්ටර්, අවන්, හොට් ප්ලේට්, හීටර්ස්, එතකොට අයන්, තව ඔයාලගේ ගෙදර වෝට හීටර්ස් තියෙනවා නම් ඔන්න ඕවා තමයි මේ හීටින් එලිමන්ට්ස් වලට අයත් වෙන්නේ. ඉතින් ඔයා ටීවී එක බල්බ් ඔෆ් කරනවට වඩා ලොකු අවධානයක් දෙන්න ඕනේ මෙන්න මේ උපකරණවලට. ඉතින් මේ වගේ උපකරණ කීපයක් එකම වෙලාවක ඔයා භාවිතා කළොත් ඔයාට එන විදුලි ඒකක ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඔයාගේ විදුලි බිල වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් බල්බයකට වඩා 10 ගුණයකින් විතර මෙම උපකරණවලට වැය වෙන විදුලි ඒකක ප්‍රමාණයත් වැඩි. ඉතින් ගොඩක් ගෙවල් වල මෙන්න මේ හීටරය දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඇත්තටම මෙන්න මේ හීටරය වෙනුවට විදුලි කේතලයක් වගේ භාවිතා කරන්න පුළුවන් නම් ඔයාගේ විදුලි ඒකක ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩු කර ගන්න පුළුවන්. ඉතින් ඔන්න මගේ ගෙදරත් තියෙන්නේ ඉලෙක්ට්‍රික් කෙටල් එකක්. ඉතින් ඒක තමයි මම යූස් කරන්නේ. ඉතින් මම නම් ඔන්න දවසටම එක පාරක් වගේ තමයි බොහෝ දුරට මේකෙන් වතුර උණු කරගන්නේ. ඉතින් මම මේ උණු වතුර බෝතලේ භාවිතා කරලා එදා දවසට අපිට තේ සඳහා අවශ්‍ය වතුර ටික දාලා තියාගන්නවා. එතකොට මට එක දවසකට එක පාරක් මේ කෙටල් එක භාවිතා කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒ වගේමයි කේතලේ ඔටෝ ඕෆ් වෙනකන් ඉන්නේ නැහැ. මම ගොඩක් වෙලාවට වතුර ටික හොඳට රත් වෙලා ඒ වතුර නටද්දී තප්පර කීපයකින් මම ඕෆ් කරනවා. මොකද ඒක හොඳට නටන නිසා. නමුත් ඒක ඔටෝ ඕෆ් වෙන්න දුන්නොත් තවත් තප්පර කීපයක් ඉස්සරහට යනවා. ඉතින් ඔන්න ඔය වගේ පුංචි දේවලුත් මම අනුගමනය කරනවා. ඊළඟට හැම ගෙදරකම වගේ තියෙන තවත් උපකරණයක් තමයි රයිස් කුකර් එක කියන්නේ. ඉතින් අපි එහෙනම් බලමු රයිස් කුකර් එක පාවිච්චි කරද්දී අපිට කොහොමද විදුලිය අඩුවෙන් භාවිතා කරන්න පුළුවන් කියලා. ඉතින් මම නම් ඔන්න බත් එක උයාගන්න තමයි හදන්නේ. ඉතින් කලින් දවසේ උණු කරපු වතුර ඉතුරු වෙලා තිබුණා උණු වතුර බෝතලේ. ඉතින් උණු වතුර එකතු කරලා තමයි මම බත් එක උයාගන්න යන්නේ. එතකොට මේ රයිස් කුකර් එකට ගත වෙන කාලය අඩුයි. මොකද අපි පාවිච්චි කරේ රස්නේ වතුර නිසා. ඒත් එක්කම කියන්න ඕනේ රයිස් කුකර් එක භාවිතා කරද්දී ඔයා අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල එකක් භාවිතා කරන්න එපා. ඉතින් ඇත්තටම මේ අදත් මම මේ රයිස් කුකර් එකට උයන්න දාගත්තු හාල් ප්‍රමාණය අඩුයි. මොකද මේක මම ඔයාට පෙන්වන්න ඕන නිසා තමයි කළේ. ඉතින් මේ වගේ ලොකු රයිස් කුකර් එකක් භාවිතා කරද්දී මම අපිට වේල් දෙකකට අවශ්‍ය හාල් ප්‍රමාණයක් තමයි උයාගන්නේ. ඒ වගේම දවසට එක පාරයි මම මේ රයිස් කුකර් එක පාවිච්චි කරන්නේ. ඉතින් රෑට බත් උයනවා නම් රෑට අවශ්‍ය පොඩි ප්‍රමාණයක්නේ. ඉතින් ඒක මම වෙනම ගෑස් කුකර් එකේ වගේ තමයි උයාගන්නේ. ඒ වගේමයි මෙන්න මේ රයිස් කුකර් එක භාවිතා කරද්දී මම බ්ලෙන්ඩර් එක හෝ ඒ වගේම කේතලේ ඒ වගේ වැඩියෙන් කරන්ට් පාවිච්චි කරන උපකරණ දෙකක් එකවර භාවිතා කරන්නෙත් නැහැ. ඒත් එක්කම ඔයා තවත් හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි වෝම් බටන් එකේම
රයිස් කුකරක තියන්න එපා. ඔයා දැන් දවල්ට කෑමටි කාපහු කනකොට රස්නෙන් තියෙන්න ඕනි කියලා එහෙම තිබ්බොත් ඒ සඳහා වැය වෙන විදුලිය වැඩි වෙනවා. ඉතින් අනිවාර්යෙන් ඔයා රයිස් කුකරක ඕෆ් වුණාට පස්සේ ඒක ස්විච් එකෙන් හෝ ප්ලග් එකෙන් ඕෆ් කරලම තියන්න උත්සාහ ගන්න. ඒකෙන් ඔයාට පුළුවන් විදුලි එක ප්‍රමාණය අඩු කරගන්න. ඒත් එක්කම මම තව භාවිතා කරන එක ටිප් එකක් තමයි රයිස් කුකර එකේ බත් එක උයාගන්නකොට බත් එකේ වතුර මෙන්න මේ විදිහට හුඟක් අඩු වෙලා තියෙද්දි, ඒ කියන්නේ හැන්දක මිට දාලා බැලුවොත් වතුර ගතියක් තියෙනවා. නමුත් වතුර ගොඩක් දුරට හිඳිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය අවස්ථාවේ මම රයිස් කුකර් එක ඔටෝ ඕෆ් වෙනකන් බලාගෙන ඉන්නේ නැතුව ඕෆ් කරගන්නවා. මොකද මේකේ තියෙන රස්නෙන් ඉතුරු වතුර ටික ඉවත් වෙන්න හොඳටම ප්‍රමාණවත්. ඉතින් ඔන්න ඔය වගේ පුංචි පුංචි දේවල් අනුගමනය කරන්න පුළුවන්. මොකද අපි මේ දේවල් මාසයක් පුරාවට පාවිච්චි කරද්දී යම් ප්‍රමාණයකින් හරි අපිට විදුලිය අඩු කරගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට තවත් විදුලිය වැඩියෙන් වැය වෙන උපකරණයක් තමයි අයන් එක කියන්නේ. ඉතින් ඔන්න අපේ ගෙදර නම් අයන් එක නිතරම භාවිතා වෙනවා. ඉතින් ඇත්තටම ඒක තාම මම කන්ට්‍රෝල් කරලා නැහැ. ඉතින් මමත් ඔන්න අද ඉඳන් ඒක කන්ට්‍රෝල් කරන්න පටන් ගන්නවා කියලා හිතුවා. ඉතින් අයන් එකත් අපිට පුළුවන් නම් සතියකට සැරයක්, එහෙමත් නැත්නම් සතියකට දෙපාරක් වගේ සීමා කරගන්න. ඉතින් ඒකිනුත් ලොකු කරන්ට් එකක් අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් අපිට එකවර ඇඳුම් ටිකක් අයන් කරලා හැංගර්ස් වගේ යොදාගෙන ඒවා තියාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම හැංගර්ස් ටිකක් අරගත්තත් පාඩු නැහැ. මොකද එච්චර මිලක් නැහැනේ. සාමාන්‍යයෙන් හැංගර්ස් 10ක් රුපියල් 150කට වගේ ගන්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන එකපාර ඇඳුම් ටික අයන් කරලා එල්ල ගත්තා නම් අපිට ඒකිනුත් විදුලි බිල අඩු කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ රූප සටහනෙන් දක්වලා තියෙන්නේ ඉන්ඩක්ටිව් එලිමෙන්ට්ස්. ඒ කියන්නේ මෝටරයක් සම්බන්ධ විය ක්‍රියා කරන උපකරණ. ඉතින් ඔන්න ඒ ගණේට අයත් වෙනවා ෆෑන් එක, බ්ලෙන්ඩර් එක, වොෂින් මැෂින්, ඒ වගේම ඒසී, තව ඔයාලා ගෙදර වතුර මෝටරයක් තියෙනවා නම් ඒක. ඔන්න ඔය වගේ දේවල් තමයි මේ ඉන්ඩක්ටිව් එලිමෙන්ට්ස් වලට අයත් වෙන්නේ. ඉතින් මේ උපකරණත් එකවර ගොඩක් පාවිච්චි කරන්න හොඳ නැහැ. ඉතින් පුළුවන් තරම් මේ උපකරණ භාවිතය අවම කරනවා නම්, ඒත් එක්කම එකවරකට එක උපකරණයක් විතරක් පාවිච්චි කරනවා නම් අපිට විදුලි වැයවීම ටිකක් සීමා සහිත කරගන්න පුළුවන් වෙනවා. ඉතින් වොෂින් මැෂින් එක කියන්නේ අපිට ඉතින් ගොඩාක් වැඩ පහසු කරන උපකරණයක්නේ. ඉතින් මගේ ගෙදරත් තියෙනවා වොෂින් මැෂින් එකක්. මගේ ගෙදර තියෙන්නේ ඔටෝ වැඩ කරන එකක් නෙවෙයි, මැනුවල් වොෂින් මැෂින් එකක්. ඉතින් මම ඒක තෝරගත්තෙත් මට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් නිසා. ඉතින් මම කියන්නම් මම වොෂින් මැෂින් එක යූස් කරන විදිය. ඉතින් ඇත්තටම මම සතියට 3 පාරක් වගේ තමයි වොෂින් මැෂින් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ විදිහට සීමා කරලා තියෙන නිසා මට ඒකට වැය වෙන විදුලි එකක ප්‍රමාණය යම් ප්‍රමාණයකින් අඩුයි. ඒත් එක්කම මම වොෂින් මැෂින් එකේ රෙදි සෝදලා ඩ්‍රයර් කොටස පාවිච්චි කරනවා බොහොම අඩුයි. මොකද අපිට හොඳ අවුවක් වැටෙනවානේ. ඉතින් මේ ස්වභාවික සංසිද්ධි වෙනුත් අපි ප්‍රයෝජන ගත යුතුයි. ඉතින් මේ අවුවට පුළුවන් මගේ රෙදි ටික වේලලා දෙන්න. ඒ නිසා මම ඉඳලා හිටලා වොෂින් මැෂින් එකේ ක්‍රියාකාරීත්වයට හානියක් නොවෙන්න ඕනේ හින්දා පමණක් ඩ්‍රයර් කොටස භාවිතා කරනවා. එහෙම නැත්නම් වැසි දවසට වගේ පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. ඉතින් අවුව තියෙනවා නම් මම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මේ ඔයාලා දකින්නේ තවත් දවසක හවස තමයි මම මේ රෙදි ටික සෝදගන්නේ. එතකොට මම මුළු රෑම වතුර බේරෙන්න වොෂින් මැෂින් එකේ රෙදි ටික තියලා පහෝදාට හොඳට අවුවට දාලා වේල ගන්නවා. ඉතින් තවත් මම කරන එක දෙයක් තමයි මේ වොෂින් මැෂින් එක භාවිතා කරන වෙලාවට මම ෆ්‍රිජ් එක පොඩ්ඩක් ඕෆ් කරගන්නවා. ඒක ලොකු වෙලාවක් නෙවෙයි, සාමාන්‍යයෙන් පැය එකහමාරක් වගේ කාලයක් තමයි ඕෆ් කරන්නේ. ඉතින් මෙහෙම ඕෆ් කරපු වෙලාවට මේ ඔයාලා දකින්නේ මම ෆෝන් එකෙන් පොඩි එලාම් එකක් තියාගන්නවා ෆ්‍රිජ් එක තව පැය 1කමාරකින් ඔන් කරන්න ඕනේ කියලා. ඉතින් ඒකට මම ඔන්න ඔන් ද ෆ්‍රිජ් කියලාත් ලේබල් එකකුත් දාගන්නවා. මොකද මම මේක මුලින්ම කරන්න ගත්තු කාලේ මට අමතක වෙනවා ආපහු ෆ්‍රිජ් එක
ඔන් කරන්න. ඉතින් ඒක නිසා මම ඔන්න මේ තියෙන ෆෝන් එක පාවිච්චි කරලා ඒක පොඩ්ඩක් මතක් කරගන්න එලාම් එකක් තියෙනවා. ඉතින් වටත් රිමයින්ඩ් එකක් හරි ඔය එලාම් එකක් හරි දාලා මේ ක්‍රමය ඔන්න භාවිතා කරනව නම් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මගේ දැන් රෙදි ටික ඔක්කොම සෝදගෙන ඉවරයි. ඉතින් මම මේක මෙහෙමම තියලා උදේට තමයි රෙදි ටික අවුවට දාගන්නේ. ඔන්න ඉතින් අපේ ගෙදරත් වැඩියෙන්ම භාවිතා වෙන දෙයක් තමයි මේ ෆෑන් කියන්නේ. මොකද ඉතින් අපි උෂ්ණ කලාපීය ප්‍රදේශයකනේ ඉන්නේ. ඉතින් ෆෑන් එකක් නැතුව අපිට නම් බැහැ. ඉතින් මේ ෆෑන් වර්ග දෙකක් තියෙනවානේ, සීලින් ෆෑන්, එතකොට මේ ස්ටෑන්ඩ් ෆෑන් එක. ඉතින් මේ දෙක භාවිතා කරනකොට ගොඩක් අයගේ මතයක් තියෙනවානේ සීලින් ෆෑන් එකට කරන්ට් එක වැඩි, ස්ටෑන්ඩ් ෆෑන් එකට කරන්ට් එක අඩුයි කියලා. ඔව් ඒක ඇත්ත. ඉතින් සීලින් ෆෑන් එකට කරන්ට් එක පොඩ්ඩක් වැඩියෙන් යනවා ස්ටෑන්ඩ් ෆෑන් වලට අඩුයි. නමුත් ස්ටෑන්ඩ් ෆෑන් එකකින් සීමා සහිත ප්‍රදේශයක් තමයි ආවරණය කරන්නේ. හැබැයි සීලින් ෆෑන් එකකින් ටිකක් වැඩි ප්‍රදේශයක් ආවරණය කරන්න පුළුවන්. ඉතින් කොහොමද මේ සීලින් ෆෑන් එකක් වගේ භාවිතා කරනවා නම් සාලයකට වගේ සුදුසුයි. ඒ වගේම වැඩි පිරිසක් සාලේ ඉන්නවා නම් අපි සීලින් ෆෑන් එකක් භාවිතා කරන එක තමයි සුදුසුම. මොකද ස්ටෑන්ඩ් ෆෑන් එකකින් ඒ මුළු පරිසරෙම ආවරණය කරන්න බැරි නිසා. ඉතින් මෙන්න මේ ෆෑන් වර්ග දෙක අපි අවස්ථානු කූලව තමයි යොදා ගන්න ඕනේ. ඉතින් අපි දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා නම් වඩාත් උචිතයි ස්ටෑන්ඩ් ෆෑන් එකකට යොමු වෙන එක. නමුත් වැඩි පිරිසක් ඉන්නවා නම් සීලින් ෆෑන් එකක් තමයි සුදුසුම. ඉතින් මේ දේවලුත් ඔයා අවස්ථානුකූලව යොදා ගන්න එක තමයි වටින්නේ. ඒ වගේම අපිට ඉතින් ස්වභාවික සංසිද්ධිත් භාවිතා කරලා ගෙදර උෂ්ණත්වය අඩු කරගන්න පුළුවන්. ඉතින් හොඳට ජනල් දොරවල් ඇරලා තියෙනවා නම් වාතාශ්‍රය ගෙදරට ඇවිල්ලා ගේ ඇතුලේ සංසරණය කරලා ඒවා හොඳට පිට වෙලා යන්න පුළුවන් විදිහට දොර ජනෙල් හොඳට විවෘතව තියෙනවා නම් අපිට අපේ ගේ ඇතුලේ උෂ්ණත්වය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නිවසක බිත්ති සුදු පාටින් තියෙනවා නම් ඒකට තාපය උරා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා අදහසකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවලුත් පොඩ්ඩක් සැලකිල්ලට ගන්න පුළුවන්. ඉතින් ඔය අලුතෙන් ගේ පේන්ට් කරන්න ඉන්නවා නම් ඔන්න ඉතින් සුදු පැහැය යොදාගෙන ඒ දේවල් පොඩ්ඩක් පාලනය කරගන්න පුළුවන් වෙයි ඔයාට. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් ෆෑන් එකේ කතාව. මේ තියන්නේ වතුර මෝටරයක්. ඉතින් අපේ ගෙදර නම් නැහැ, නමුත් ඔයාලගේ ගෙවල් වල ඇති කියලා ඔන්න ඒකෙනත් මම චුට්ටක් හොයලා බැලුවා. ඉතින් මේ වතුර මෝටරේ සාමාන්‍යයෙන් කරන්ට් ගිහාම වතුර අඩු වුණොත් ඒක ලොකු ගැටලුවක්නේ, වතුර නැති වෙනවනේ. ඒ නිසා මේ මෝටරේට සවි කරලා තියෙනවා ඔටෝ ෆිල් වීමට ස්විච් එකක්. ඉතින් මේකේ ජල මට්ටම ඒක තියෙන සෙටින්ස් වලින් ඔයාට පුළුවන් නම් ටැංකියේ වතුර භාගයකටත් වඩා අඩු වුණාම ඔටෝ ෆිල් වෙන්න සෙටින්ස් ටික හදාගන්න. ඒක ඔයාට වඩා වාසිදායක වෙයි. එහෙම නැති වුණොත් අර ඔටෝ ෆිල් වෙන ස්විච් එක සවි කරාම පොඩ්ඩක් අඩු වුණත් ඉක්මනට ඉක්මනට ෆිල් වෙන්න බලනවනේ. එතකොට ස්විච් එක භාවිතා වෙන වාර ගන්න වැඩි, එතකොට විදුලි ඒකක ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා භාගයකට වඩා අඩු වුණාම ඔටෝ ෆිල් වෙන්න පුළුවන් විදිහට ඒකේ සෙටින්ග්ස් හදා ගන්නවා නම් ඔයාට ඔන්න වතුර මෝටරේට වැය වෙන විදුලි ඒකක ප්‍රමාණයත් අඩු කරගන්න පුළුවන් වෙයි. ඊළඟට අපි බලමු මොනවද මේ ස්මාර්ට් ඩිවයිසස් කියන්නේ. ඉතින් මේවත් ගොඩක් ගෙවල් වල මේ වෙනකොට තියෙනවා. ඉතින් Wi-Fi, CCTV, ස්මාර්ට් ටීවී, ලැප්ටොප්, ඕඩියෝ සෙටප්, ෆෝන්, ඩෙස්ක්ටොප් වගේ මේ ස්මාර්ට් ඩිවයිසස් තියෙනවා. ඉතින් මේවා ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරාම ටීවී එක ඕෆ් කරාට නමුත් ඒක ස්ටෑන්ඩ් බයි මෝඩ් එකේ තියෙනවා. ඉතින් මෙන්න මේවා ගෙනුත් විදුලිය අපතේ යාමක් සිදු වෙනවා. ඒ කියන්නේ අපි ටීවී එක ඕෆ් කරාට ඒක ස්විච් එකෙන් ඕෆ් නොකළාම ඒක අර ස්ටෑන්ඩ් බයි මෝඩ් කියලා පුංචි ලයිට් එකක් පත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහටත් විදුලිය අපතේ යනවා. ඒ වගේමයි ෆෝන් එක චාර්ජ් කරාම අපි එක්ක ස්විච් එකෙන් ෆෝන් එක ඕෆ් චාර්ජරේ ඔෆ් කරලා තියන්න ඕනේ, නැත්නම් ඒක ගලවලා අයින් කරන්න ඕනේ. නමුත් අපි මෙහෙම කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාත් විදුලි ඒකක ප්‍රමාණය වැය වෙනවා වැඩි. ඒ වගේම Wi-Fi භාවිතා කරනවා නම් අපිට පුළුවන් රෑට ඒක පාවිච්චි වෙන්නේ නැත්නම් ඒක ඕෆ් කරලා තියන්න. ඉතින් ඔන්න ඔය වගේ ක්‍රම අනුගමනය කරලා අපිට පුළුවන් විදුලිය අඩු කරගන්න. මොකද පුංචි ප්‍රමාණයක් තමයි යන්නේ, නමුත් දවස් 30ක් යනකොට ඒක සාමාන්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා ඔය දේවල් ගැනත් අවධානය යොමු කරන එක ගොඩාක් වටිනවා.
ඒ වගේ මයි අර ටීවී එකක් භාවිතා කරද්දී අර ඉස්සර පරණ කාලේ පොඩ්ඩක් අර පෙට්ටිය වගේ ටිකක් ලොකු ටීවී තිබුණේ. අන්න ඒවටත් විදුලි වැඩි. ඒ වගේම ඩෙස්ක්ටොප් වලටත් වැඩි. ඉතින් ඔයගාව ලැප්ටොප් එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන එක තමයි හොඳම දේ. ඒ වගේම LED ටීවී එකකටත් වැය වෙන කරන්ට් ප්‍රමාණය අඩුයි. ඉතින් ඔන්න ඔය දේවල් ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ තියෙන්නේ මල්ටි සොකට්. ඉතින් මේවත් දැන් අපිට අත්‍යවශ්‍යම වෙලා තියෙනවා. මොකද දැන් ගොඩක් අලුත් උපකරණ එන්නේ හතරැස් හැඩයෙන්. ඉතින් අපේ ගෙදර තියෙන ප්ලග් සමහරට රවුම් හැඩයෙන් වුණොත් අපිට ඒවට සම්බන්ධ කරන්න බැරි නිසා අපි මේ මල්ටි සොකට් මිලදී ගන්නවා. ඉතින් මේවා හරි ප්‍රමිතියකින් අපි මිලදී නොගත්තොත් මේවා රත් වෙනවා, විදුලි කාන්දුව වෙනවා. ඒ නිසා විදුලිය අපතේ යාමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේවා අවශ්‍යම විටක විතරක් භාවිතා කරන්න. ඒ වගේම හොඳ ප්‍රමිතියෙන් යුත ඒවා තෝරගන්න පුළුවන් නම් හුඟක් හොඳයි. ඉතින් මේ විදිහට ඔයත් එක්ක අදහස් බෙදාගත්තේ මගේ ගෙදර මම පාවිච්චි කරන විදුලි උපකරණ ගැන තමයි. ඉතින් මං හිතනවා ඔයාටත් මොනා හරි වැදගත් දෙයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් මමත් හරි විදිහට මේ දේවල් හරියටම සමහර තැන් කන්ට්‍රෝල් කරලා නැහැ. ඉතින් මමත් මේ මාසේ ඉඳන් ඒ දේවල් හරි පිළිවෙලකට කරන්න උත්සාහ ගන්නවා. ඉතින් එහෙම කරලා මට කොච්චර ප්‍රමාණයකින් විදුලි බිල අඩු කරගන්න පුළුවන් වුණාද කියලත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතන් ඉන්නවා. ඉතින් පොඩ්ඩක් වේගෙන් විස්තර කරගෙන ගියා. මොකද වීඩියෝ එක දිග වෙන නිසා. ඉතින් ඔයාට නොතේරුණ තැනක් තිබුණොත් පහලින් කමෙන්ට් එකක් දාලා මගෙන් අහන්න. අනිවාර්යෙන් දන්න දෙයක් තියෙනවා නම් ඔයාට පිළිතුරක් මගෙන් ලැබේවි. ඉතින් අවසාන වශයෙන් තවත් වැදගත් දෙයක් ඔයත් එක්ක ෂෙයා කරගන්න තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් නම් ඔයාගේ ගෙදර මීටරේ පොඩ්ඩක් චෙක් කරලා ඔයාට දවසකට කොච්චර විදුලි එකක ප්‍රමාණයක් වැය වෙනවද කියලා ඒක ඔයා මාසෙකට හදලා අඩු වැඩි කරගන්න පුළුවන් නම් විදුලිය සඳහා වැය වෙන මුදල් ඉතුරු කරගන්න පුළුවන් වේවි. ඒ වගේම තවත් දෙයක් තියෙනවා. ඉතින් බිල එන දවසට මීටරේ ෆොටෝ එකක් ගන්න. ඒ වගේ අරගෙන ඉතින් නැවත සති දෙකකින් ෆොටෝ එකක් අරගෙන බලන්න. ඒ සති දෙක ඇතුළත ඔයාට කොච්චර විදුලි ප්‍රමාණයක් වා පරිභෝජනය කරලා තියෙනවද කියලා. එතකොට ඉදිරි සති දෙක ඇතුළත ඔයාට අඩු කරගන්න ඕන නම් මොනවා හරි දෙයකින් කන්ට්‍රෝල් කරගන්න හැකි වේවි. ඉතින් අපි ඒ වගේ වැඩවලට කොහොමත් දක්ෂයි නේද පිරිමැස්මෙන් වැඩ කරන්න අපේ ගෘහණියෝ දන්නවා. ඉතින් ඒ නිසා ඔයාට ඒ විදිහට සති දෙකක් බලලා ඊළඟ සති දෙක පොඩ්ඩක් කන්ට්‍රෝල් කරලා ඔයාගේ බජට් එක හදාගන්න. විදුලියට කොච්චර මුදලක් ඔයා වෙන් කරනවද කියලා. ඉතින් මේක පුරුදු වුණාම කාලයක් යද්දී ඔටෝම කන්ට්‍රෝල් වෙනවා අනිවාර්යෙන්. ඉතින් එහෙම මම කන්ට්‍රෝල් කරලා තියෙනවා ගොඩක් දේවල්. ඉතින් සමහර කීපයක් يعني සමහර උපකරණ ටිකක් තියෙනවා මම කන්ට්‍රෝල් නොකරපු. ඉතින් ඒවත් කන්ට්‍රෝල් කරලා තව මාසිකින් මම මගේ විදුලි බිල අඩු කරගන්න පුළුවන් වුණා නම් ඒ කොහොමද ඒ කොච්චරකින්ද කියලා අනිවාර්යෙන් ඔයත් එක්ක ෂෙයා කරගන්නවා. හරිම විදිහට අත්හදා බලන්න හිතුවා. ඒ කියන්නේ මීටර් එකත් එක්ක චෙක් කරන ගමන් මම පොඩ්ඩක් බලන්න හිතාගෙන ඉන්නවා. මොකද මම හොයාගත්තු දැනුම ඇසුරෙන් මමත් සමහර දේවල් දැන් තමයි කරලා බලන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා ඒවත් අනිවාර්යෙන්ම කරලා බලලා තවත් පොඩි දැනුමක් කිරීම ටිකක් කරන්න තියෙනවා මේ ගැන. ඉතින් මම හොයාගත්තු දේවල් ඒ ටිකක් තවත් ලොකෙකින් අරන් එන්න හිතාගෙන. ඉතින් හැබැයි කවදා වේද කියන්න බැහැ. මාසයක් දෙකක් තුනක් ඉන්නත් පුළුවන්. හැබැයි කවදම හරි දවසක අරගෙන ඉන්නවා යන්නේ. ඉතින් මේ බ්ලොග් එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න. ඉතින් මාව තවමත් සබ්ස්ක්‍රයිබ් නොකර බලන ගොඩක් අය ඉන්නවා. ඉතින් පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරලා මටත් සපෝට් එකක් දෙන්න. ඉතින් ඔයාලා තව අය මගේ චැනල් එකත් එක්ක එකතු වෙනවා කියන්නේ එකමට ලොකු මොටිවේෂන් එකක්. ඇත්තටම ගොඩක් දේවල් ආසයි වලත් එක්ක බෙදා ගන්න. ඉතින් මම කරන දේවල් ඉතින් ඒක නිසා සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න කියලා මතක් කරනවා.
එහෙනම් ඉතින් මේ බ්ලොග් එක හදට මෙතනින් අතර කරනවා. ඉතින් වලට මාත් එක්කතු වෙලා ඉන්නවට ගොඩක් ආදරේ, ගොඩක් ස්තුතියි. මම මගේ වීඩියෝස් බලනවට, ලයික් කරනවට, කමෙන්ට් කරනවට. එහෙනම් ඉතින් ගිහින් ඉන්නම් වල හැමෝටම පෙරුවන් සරණයි.